ජූනි 27 වෙනිදාට දිවිපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යවකරණයට ගිවිසුමක් අත්සන් කරලා අපි බංකොලොත්භාවයෙන් මිදුනාය කියලා රතිඥා පත්තු කරලා රබන් ගහලා සනකෙලියක් පවත්වන්න ආණ්ඩුව දැන් කටයුතු සංවිධානය කරමින් යනවාය කියලා අපිට ආරංචි වුණා. ඇත්තෙන්ම දිවිපාර්ශ්වීය ණය කියන්නේ සමස්ත විදේශ ණයවලින් ඉතා කුඩා කොටසක් විතරයි. ඊතෝ ඕර්නට්සේ දේශ ණයවලින් කුඩා කොටසක් වන දිවිපාර්ශ්වීය ණය ගෙවන ක්‍රමයක් හදාගත්තාය කියන එකෙන් අපි බංකොලොත්භාවයෙන් මිදුනාය කියලා ආණ්ඩුව ජනතාවට හේතු ගන්නවන්න හදන එක පට්ටපල් බොරුවක් කියන එක ඉතාම වක්කීමෙන් අපි සටහන් කරනවා. IMF ගිවිසුමට අනුව 2022 වසර අවසන් වෙන විට ආණ්ඩුවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 42ක්. මෙන්න මේව ගෙවා ගන්න බැරි වීමෙන් තමයි රට බංකොලොත්භාවයට ප්‍රකාශයට පත් කරේ. අපේ විදේශ ණය ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස බහුපාර්ශ්වීය ණය. ඒ කියන්නේ ලෝක බැංකුව, IMF, ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතන වලින් ගත්ත ණය. මේක තියෙනවා ඩොලර් බිලියන 11.5ක්. මේ බහුපාර්ශ්වීය ණය අපි පැහැර හැරියේ නැහැ. බංකොලොත්කම මැද්දේ දිගටම ගෙවාගෙන ආවා. දෙවෙනි කොටස තමයි දිවිපාර්ශ්වීය ණය. ඒ කියන්නේ ඉන්දියාව, චීනය, ජපානය වගේ එක් එක් රටවලින් ගත්ත ණය. මේකත් තියෙනවා ඩොලර් බිලියන 11.5ක්. ඔන්න ඕක තමයි දැන් ප්‍රතිව්‍යවකරණය කරලා බංකොලොත්භාවයෙන් මිදුනාය කියන්න ආණ්ඩුව සැරසෙන්නේ. පෞද්ගලික ණය කියන්නේ තුන්වෙනි කොටස තමයි පෞද්ගලික ණය. ඒ කියන්නේ ජනතාවට බැඳුම් කර නිකුත් කර ලබාගත් ණය වගේම ඩොලර් වලින් වාණිජ බැංකු වලින් ලබාගත් ණයත් මේ කොටසට අයිති. එතන තියෙනවා ඩොලර් බිලියන 17.6ක්. එහෙනම් අපේ සමස්ත විදේශීය ණය වලින් ලොකුම කුට්ටිය තියෙන්නේ පෞද්ගලික ණය මිසක් දිවිපාර්ශ්වීය ණය නෙවෙයි. ඇත්තම කියනවා නම් දිවිපාර්ශ්වීය ණය හිමියන් සමග ආණ්ඩුව සාකච්ඡා කරලා ප්‍රතිව්‍යවකරණය පිළිබඳ එකඟතාවය ඇති කරගත්තේ දැන් මාස 3කට විතර කලින්. නමුත් බැඳුම් කර හිමියන් ඇතුළු වාණිජ ණය නැත්තම් පෞද්ගලික ණය පිළිබඳ එකඟතාවයක් ඇති කරගන්න බැරි වුණු නිසා තමයි